ඔගලන්ට මතක ඇති කලණගේ චර්යාව හින්දා තමයි එක සැරයක් සියා ගෙදරින් ගියේ. නමුත් ඉතින් ඒ සැරේ සියා බොහොම ඉවසීමෙන් කටයුතු කළා. ඒත් ඉතින් කලණගේ චර්යාව ඊතරම්ම හොඳ නැති හින්දා සියා තීරණයක් ගත්තා. ඒ තමයි ගෙදරින් යන්න. සියා ගෙදරින් ගියේ කෙලින්ම මහලු නිවාසෙට. සියා ගෙදරින් මහලු නිවාසෙට ගියපු හින්දා අසලගේ ගෙදර අය කලබල වුණා. විශේෂයෙන්ම අසේනේ සියර නැවත ගෙදර එන්න කියලා අසිනිය අඬ ගැහුවා. නමුත් සියා එකට කැමතිුනේ නැහැ. හේතුව කලණ කියන්නේ සතෙක් වගේ ඩයල් එකක් හින්දා සියා එකට කොහොමඩවත් කැමතිුනේ නැහැ. ඒකෙන් සියා අසිනගේ මූණටම කිව්වා කලණ කියන්නේ ඒතරම පහත් චරිතයක් කියලා. නමුත් ඉතින් පහුගිය දිනවල සිද්ධ වෙච්ච දේවල් එක්ක ඒ හැම දෙයක්ම මේ වෙද්දී අමතක වෙලා කියලා අපි හිතුවා. ඒ හැම දෙයක්ම අමතකිනවටත් වැඩිය කලණ මේ දේවල් තේරුම් අරන් ඇති කියලා අපි විශ්වාස කළා. මොකද කලණම තමයි මහලු නිවාසෙට ගිහිල්ලා සියාගෙන් සමාව ගත්තේ. හැබැයි ඉතින් ඒ දේත් කලණට කරන්න සිද්ධ වුණේ අසේලගේ බලකිරීම උඩ. පස්සේ ඉතින් තීරණයක් ගත්ත සියා නැවත ගෙදර නෝ කියලා. හැබැයි ඉතින් ඒ ඇවිල්ලත් වැඩි කාලයක් ගෙදර හිටියේ නැහැ. කොහොමටවත් ඉතින් සියට ඒ ගෙදර පරිසරය එච්චර අල්ලන්නේ නැහැ. මොකද ගෙදර අයගේ හැසිරීම රටාවත් එක්ක සියගේ ප්‍රතිපත්තිත් එක්ක මේ දේවල් සියට තිරවන්නේ නැහැ. අසල හැමතිස්සෙම සල්ලි මුල් කරගෙන තමයි වැඩ කරන්නේ. සමාජයේ ජීවත් වෙද්දී ඒ සමාජයේ ජීවත් වෙන්නේ කොහොමද? හොඳ යහපත් ගතිගුණ තමා තුළ ගොඩනංවා ගන්නේ කෙසේද? මේ කිසිම දෙයක් ගැන අසලට ගානක්වත් නැහැ. ඒ කියන්නේ අසල ඒ දේවල් කවදාවත්ම දරුවන්ට කියලා දීලා නැහැ. මේවට සෙව්මිනිත් අනිවාර්යයෙන්ම වග කියන්න ඕනේ. එකෙතින් සෙරින් සෙරේ අසේල සෙව්මිනිට කියලා තියෙනවා. ඒතෙතින් සෙව්මිනි කියන දෙයක් කවදාවත්ම කලණ ඇහුවේ නැහැ. අසේල හිරේන දවස් ටිකට කලණ තව තවත් සවුත් වුණා. ඒ කොච්චරද කියලා කියනෝ නම් කලණගේ බෑන්ඩ් එකේ ටීම් එකත් කැඩලා යනකම්ම කලණ තනිකරම පිස්සුවක් තමයි නැටුවේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මෙදාපාර කලණට මේ විදිහට කුටි කන්න සිද්ධ වුණේ. කලණ හොස්පිටල් එකේ ඉඳලා ටිකට් කපාගෙන ගෙදර එනවා. ගෙදරට ආපු ගමන්ම සීයා කලණට අවවාද කරනවා. හැබැයි ඉතින් මේ සීයා කියපු අවවාද ටික කලණ කනකටවත් ගන්නේ නැහැ. සීයා යනවා ඉතින් එතනින් නැගිටලා. මොකද කලණ මේ දේවල් කිසි දෙයක් ගණන් ගන්නේ නැති නිසා. නමුත් ඉතින් සීයා නැවත සෙව්මිනි ගෙදර ආවට පස්සේ මේ දේවල් ආයෙම සැරයක් තේරුම් කරන්න උත්සාහ කරනවා. නමුත් ඉතින් කලණ පිළිගන්න කැමති නැහැ සීයා කියන කිසිම දෙයක්. සියගේ හිත අයම සැරයක් රිදේවි කියලා තමයි අපිට දැනෙන්නේ. ඒ කියන්නේ අයම සැරයක් කලණ සියට සැරපරුස වචනෙන් කතා කරાવી. ඉතින් එහෙම වුණොත් එහෙම අයම සැරයක් සියා ගෙදරින් යාවි. හැබැයි ඉතින් මේ පාර නම් සියා ගෙදරින් ගියොත් අය එනව පොරු. සංගීතයේ සිද්ධ වෙන දේවලුත් එක්ක අපි ඉදිරි එපිසෝඩ් වලින් බලමු කුමක්ද සිද්ධ වෙන්නේ කියලා.